ආයුබෝවන් කියලා පිළිගන්නවා සිළු දිනාටම සුබ දවසක් ජයග්‍රහණි සුන්දර පරිසරයක් වේවා සිළු දිනාටම අදත් මම ඔබගලන් වෙනුවෙන් නාම YouTube channel එකක අපේ දේශීය පරම්පරාවෙන් එන දේශීය අපේ මහ පොළොවෙන් දෙන්න උතුම් වූ ඖෂධීය සාකසාරයක් බඳු මේ සාදික්කා සාදික්කා කියන්නේ ඇත්තටම ඖෂධීය භෝගයක් ඒ භෝගෙන් ඉතාමත්ම සරුසාරට වැඩුණාට පසු ඒ ගස් වලින් ලබා ගන්න ආදායමෙන් උපරිම මුදලක් හම්බ කරගන්න පුළුවන් තම භෝගයක් තමයි සාදික්කා මේ මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තු ප්‍රදේශයේ බොහෝමෙම දකින්න පුළුවන් තමයි සාදික්කා භෝගය එපමණක් නොවේ දේශීය විදේශ රටවල් වලට පවා විනිමය සඳහා ලොකු ඉල්ලුමක් තියෙන දෙයක් තමයි මේ සාදික්කා. ඒ සාදික්කා කියන්නේ පාරම්පරික ඖෂධීය වට්ටෝරුවකට ගන්නන් පුළුවන් වූ බෙහෙත් ඖෂධ ගන්න පුළුවන් සාදික්කා. ඒ සාදික්කා වලින් අපට කරන්නට පුළුවන් දෙයක් තියෙනවා නම් ඒක තමයි මේ මොහොතේ රටදැයි සියලු දෙනාටම දකින්නට මේකේ ගුණාත්මක භාවයේ කොහොමද මෙහින් අපේ පවුල්ස් නඩත්තු කරගන්නට පවා පුළුවන් වතු පිටි මේ වලින් ගන්න ආදායම් වලින් සියලු දෙනාටම මේ භෝගය නිස්පාදනයේ සිට අග දක්වා මම පැහැදිලි කරන්නට තමයි මේ සූදානම් වෙලා තියෙන්නේ මේ භෝගය කොහොමද පරිසරයෙන් එක් කරගන්නේ පරිසරයෙන් පසුව අපේ මහ පොළොවෙන් මේ අස්වැන්න ගන්න ටෙක් දක්වා මම මේ සාධිකගොල තියෙනා වූ ගුණාත්මක බව ඒ වගේම ඒව ගන්න ආදායම් ගැන මම පොඩ්ඩක් ඔබලට කියන්න තමයි මේ සූදානම් වල සිටින්නේ ඉතින් අපිට එක මේ channel එකක රැඳී සිටින්න. ආයිබෝවන් කියලා පිළිගන්නවා සාදික්කා ගසකින් ඉස්සරෝම මල එන්නේ කොහොමද කියලා තමයි මම පෙන්වන්න හදන්නේ. මෙන්න බලන්න චූටි ගැටයක් විදිහට තමයි මේ සාදික්කා මේ අත්තේ කොනක මේ තියෙන පොඩි විදිහට. ඊළඟට මේ සාදික්කා ගෙඩිය ක්‍රමානුකූලව සති දෙකක් සතියක් ඇතුළත වරදිනේ වෙන ආකාරය තමයි මේ තින මේ සාදික්කා. අපිට දැක ගල බන්න පුළුවන් හොඳට පැහැදිලිව. ඔන්න පේන එකක්. ගැට. මේ ගැටේ. මේ ගැට තත්ත්වය තමයි මම මේ තියෙන්නේ මේ ගැටයක්. මම මේ කපලා පෙන්වන්නේ දැනගන්න මෙන්න චූටියට මේ මේක වරදිනේ වෙන ආකාරය. ඊට පස්සේ සාමාන්‍ය තත්ත්වයකට එනකොට මීට වැඩිය පොඩ්ඩක් ගෙඩිය නිකන් වරදින වෙන ඉත ලොකුවට වගේ පේනවා මේක මෙන්න පොඩ පොඩ වරදින වෙනවා ඊට පස්සේ සාමාන්‍ය තව මට්ටමකට ගියාම පස්සේ මේක තවත් වරදිනකට පත් වෙනවා මාස එකමාරක් විතර මේක මෙන්න ඔබට දැක ගලා බලන්න පුළුවන් මේ සාදික්කා තම සරුවට වැටෙනවා කොම්පෝස්ට් පොහොර තමයි මේවට ගොඩක් යොදලා යොදාගන්නේ පරිසරයෙන් එකතු වෙන පොහොර මගින් තමයි මේ සාධිකක් භෝගේ තමත් වර්ධනය වැඩි වෙලා හොඳ හිරු එළියක් තිබ්බත් හොඳ ඵලදාවක් තියෙනවා හොඳ හිරු එළියකට හොඳ ඵලදාවක් තියෙන භෝග තමයි මේ මොහොතේ අපිට දැක බලා ගන්නට පුළුවන්නේ ඒ තරම්ම හිරු එළිය රක්ෂණයකින් තමයි මේ කිරි උණුමී මත තමයි භෝගේ ඇත්තටම මේ පොකුරු පිටින් තමයි සෑදෙනවා සාධිකක් අතුලින් බෑ පැහැදිලා ඇත්තරම දැක්කහමත් ඉතමත් මනරම් මේ සාධික ගස්වල මේ භෝගේ හට ගන්න දැක්කහම දැක ගන්න පුළුවන් මේ හොඳ ඵලදාවක් තියෙන මේ කෙර වයසත් නැති භෝග තමයි මේ පරිසරය දකින්නට පුළුවන්නේ එක රෑනට වගේ පොකුරට මේ තමයි මේ ගොඩාක් දුරට මේ භෝගය මේවා වේ. ආදායම ආදායම ඔබට මාස 3ක්
පමණ වෙන විට හොඳට රත් පැහැ ගන්න උනාට පස්සෙ මේ ඵලදාව නෙලා ගන්නවා නෙලා ගන්න නෙලා ගැනීමෙන් වේලා එහෙම නැතුනොත් මේ අවුවේ වේලා අලෙවි කර ගන්නත් පුළුවන් මේ එහෙම නැතුනොත් අපේ කාලයක් තියාන වසාවාසී ක්‍රමයට තමයි කියන්නේ අර මල් ගලවලා ඒ සාධික ඇටිවි තියෙනා වූ මල තම වසාවාසී නමින් කියන්නේ ඒක අරගෙන අපිට වේලලා තියා ගන්නත් පුළුවන් එතකොට මේ අමුවෙම් ඉක්ුණන්න බැහැ අමුවෙමුත් පුළුවන් අමුවෙමුත් පුළුවන් අමුවෙම් පුළුවන් ගැට වශයෙන් පුළුවන් එක එක මිල කොටස් වලට තමයි ගණනය වෙන්නේ දැන් මේ සාධික හොඳින් පැස්සුණු පසුව විකුණුවහත් අපිට අමුවෙන් හොඳ රතුවට තිබුණා 100ක් කිලෝ එකකට කොටවන මුදලක් වගේ ගන්න පුළුවන් සාමාන්‍ය ඔව් ඔබතුමා කියන ආකාරයට සාමාන්‍යයෙන් සුදු ඇටයක් අපි පෙන්වන්නේ මේ අඩු මුදලක් තමයි ගන්න පුළුවන් මේ යන බව දැනට පවතින ආකාරයට රුපියල් 400ක් 350ක් තමයි මිලක් තමයි මෙවැනි මේ සුදු ඇටයකින් වෙළඳපොළට යන්නේ ඉතින් මේකත් මේ තාමත්ම වටිනා මිලක් තමයි අපිට කියන්න ඕන බලන්න මේ සාධික වල තියෙන ඖෂධීය වටිනාකම කොතනන් තියෙනවද ඔව් ඔබතුමා කියන ආකාරයට ඖෂධීය වටිනාකම කියන්නේ අපේ ආදි කාලේ අපේ මුතුන් මිත්තන්ගෙන් ලෙඩ සාමාන්‍ය බඩේ අමාරුවක් හැදුනත් සාධික ඇටයක් කපා ඒකේ මදේ පිරිමැදිමින් වතුරු වීදුරුවකට දාලා පෙව්වත් විනාඩි 5කින් 2කින් සුව වෙන ඖෂධයක් තමයි මේ සාධික කියන්නේ. ඔබට මම පස්සේ මේ කරුණ වැදියේට පැහැදිලි කරලා පෙන්නන්නම් මේ සාධික වලින් ගන්නා වූ ඖෂධීය ගුණ ගැන. එතකොට මේ සාධික සාකේ කොයි වගේ පළාත් වලද මේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ? බොහෝ දුරට මධ්‍යම පළාතේ සීතල ප්‍රදේශ වල සරුසාරවත් වැඩෙනවා. ඉතින් සරුසාරවත් වැඩමක් කියන්නේ මේ භෝගේ එතරම් අමාරුවක් නෑ ඔබට මේ භෝගේ නිස්පාදනය කර ගහේ ගන්නා වූ බීජ තමයි මේ පැලවසෙන් බීජයක් බවට පත් වෙන්නේ. එවැනිම පසුව අපිට මේ භෝගේ ඉක්මනින්ම කොම්පෝස්ට් පොරස් සමග මහ පොළවේ හට ගන්න මේ සාමාන්‍යයෙන් අඩි 3ක පළල ඇතුළේ වලක් කපලා මේ පළවෙනි සිටවල ඉතින් පස්සේ කිසිම දෙයක් අපිට සාත්වක් කිසිම දෙයක් කරන්න ඕවමනාවක් නැහැ මේක නිකාම වැඩෙනවා එතකොට මේ කුඩා කල මේ පළ මුදල් වශයෙන් ගන්නත් පුළුවන්ද ඔව් ව්‍යාපාර වශයෙන් මෙම සාධික හොඳට පැහුණු සාධික ඇට බීජ කර කුඩා පැකට්ටු ගසුරා මේ බීජ පළ නගා සිටවල වෙළඳ පොළට ගිහිල්ලා නැති බැරි පළාත් වලට වුණත් මේවා ගිහිල්ලා අපිට ගිහිල්ලා අලවි කරලා මුදලක් ගන්න පුළුවන් ඒක තමයි ලොකු මේකෙන් නොකරන්න දෙයක් බෑ ඉතින් සාධික වලින් ඇත්තටම ඒ කියන්නේ ජාත්‍යන්තර දේශීය විනිමයට ගන්න පුළුවන් දෙයක් තමයි හොඳ මිලක් තියෙන භෝගයක් තමයි සාධික කියන්නේ අපත්තම රැඳී සිටින්න සාධික ගැන තවත් තොරතුරු දැනගන්න. හරි. ආරිස්පත්තු ප්‍රදේශයේ එක්තරා භූමියක තියෙනා වූ සාධිකව ගාවක් අස්සනු හෙලා ගන්න ආකාරය බලා ගැනීමට සඳහා මට පේනවා මේ පරිසරය පුරා ඉදාමත් සරුසාරයට වැඩෙනා වූ සාධික රෝග රසක්ම කියන ආකාරය
ලස්සනක් මේ පරිසරයෙන් ලැබෙනවා මේ සාධික භෝගී තියෙනවා මේ පරිසරයේ තුල අපි මේ මොහොතේ ඇවිල්ලා තියෙන්නේ මේ මෑණියෝ අස්වැන්න නැලන දක බලා ගන්න පුළුවන් අපිට අම්මේ කියන්නකෝ මේ සාදික්කවලින් නෙලා ගන්න කොච්චර කාලයක් අස්වැන්න වල යනවද කියලා මහත්තයාගේ මම දැන් මේ අස්වැන්න නෙලා ගන්නට නම් පියවරේ වලට පැහිච්ච ගැඩි වල තමයි ගොඩක් මිල අධික මිලක් අපිට ලැබෙන්නේ මාස හතරක් විතර යනකොට දැන් මේ අප්‍රේල් මාසයේ වෙනකොට තමයි ගොඩක් පැහිවුම් අස්වැන්නලා ගැනීමට කාලයක් අපිට ළඟා වෙන්නේ අවුරුදු පාසේ ලඟ වෙනකොට ඉතින් හොඳ වැඩුණු සාධික ගහක් තියෙනවා නම් එක ගහකින් අවුරුද්දට රුපියල් 50000 විතර ආදායමක් සොයා ගන්නත් පුළුවන් වෙනවා මේ කාබනික පොහොර තමයි මේ ගඩන වැදගත් වෙලා ගහ වර්ධනය වෙන්නේ හැම මේ පැහුණු ගෙඩියක් මට පෙන්වන්න පුළුවන්ද දැන් නම් ඉතින් මගේ වත්තේ පැහුණු ගෙඩි දැන් සාමාන්‍යයෙන් පැහෙන්න මල්කමයක් තමයි තියෙන්නේ මේ මේ වගේ නම් මේ සරුවට වෙන එක කියලා තමයි කියන්නේ දැන් මේ තව මාසයක් පමණ තමයි මේ ගෙඩිය හොඳම රතු පැහැ දකින්න මෙන්න මේ රතු පැහැ තමයි මේ ගෙඩිය තියෙන වටිනාකම තත්ත්වයට මැවිත් තියෙන්නේ මේ වසාවාසි කියන්නේ මේ මල රතු පාට වීම තමයි අපේ එකම වැදගත්කම තියෙන්නේ මේකේ මිල අපි දැන් මේ අවුව කාලේ ඉන්නේ මේ අවුව කාලේට තමයි මේ වේලා ගැනීම අපිට පහසු වෙන්නේ ඒත් අපිට මේ අවුව ගොඩක් මේ දිස්ත්‍රික්කයට ගොඩක් අඩුයි අවුව කාලේට අපි වේලලා මේ මල් හුඳි වේලලා වියලා අපි කුළුබඩු පැකට් කිරීමට මේවා සපයා ගන්නවා ඇත්තම ඖෂධීය ගුණයෙන් යුක්ත මේ අපි මාළුවක් වෙන පොලොස් ව්‍යංජනයකට පවා මේ මේකේ ගුණේ රසය වැඩි වෙනවා දැමීමෙන් දැන් අපි සුවඳ පහ පැකට් එක කියන්නේ මේ සාධිකමල තමයි ඒකට අතුලක් කර දෙන්නේ බොහොම මිල අධික ඉදින් මේකේ හොඳ ආදායමක් කුළුබඩු නිෂ්පාදනය කිරීමට මේ ලබා ගන්න පුළුවන් වෙනවා ඒක තමයි ඉතින් කියන්න තියෙන දේ අස්සන නෙලා ගැනීමත් ඉතින් අම පඩියක් වශයෙන් දවසට එක්කෙනෙකුට දවසේ වැටුප දීලා තමයි මම මේ කඩා ගන්නෙ කඩාන ඉතින් ඒව කපාන මිල මුදල් කරගෙන ඉතින් මං ජීවත් වෙන්න ලොකුම හයියක් තමයි මේ සාධික ගහ කියන එක ලැබීමක් තියෙනවා ඉතින් මේ අපේ මේ දිට්ඨිකේ අනුව අපිට ලොකු සම්පතක් අපේ ජලය රඳා පවතින පැත්තට මේ සෙවණලි දියන් නිසා තමයි ඉතින් ඒක තමයි දැන් තියෙන වැදගත්කම දේ බොහොම කිසුති යම් මේ සාධිකගෙන අපට කියවුවා මේ ආදායම් ගන්නෙ කොහමද එයින් පළදාව කොහමද ඒක තමයි වටිනාකම ඉතින් මම කල්පනා කරලා බැලුවේ ඇත්තටම අපිට දෙන්න පුළුවන් කොරෝනා වෛරසයට පවා බෙහෙත් හොයනකොට මුලින්ම සොයාගත්තේ දේශීය ඖෂධයක් විදිහට තමයි සාධිකා මේ උතුම්ම සාධිකා උසහකසාර පැලෑටියෙන් ඖෂධයක් පවා නිෂ්පාදනය කරගන්න ලෝකෙටම අපට කියාපාන්නට පුළුවන් මුණ තත්ත්වයකට තමයි දැන්පත් වෙලා තියෙන්නේ එයයි තමයි මේ භෝගේ වටිනාකම සම්පත මේ සම්පත සුරකින්නට පුළුවන් නම් අපට දෙන්න පුළුවන් දායාදය තමයි අපත් එක්ක මේ channel එකත් එක්ක රැඳිලා ඉඳලා අනාගතයේ අනාගතයේ ඉන්න දූපතුන්ට උනත් මේකේ ඵලදාව කොහොමද මේවා මේ පරිසරයෙන් භෝග ව්‍යාප්ති වැඩි කරගන්නේ කොහොමද එයින් රටත් සම්පූර්ණක වෙලා අපේ දේශීය විදේශීය අපනායන භෝග කර්මාන්තයේ ඉහළට යන්න පුළුවන් තම භෝගයක් තමයි සාධිකා එතුමිය පවසන ආකාරයට මේක ඉතාමත්ම වටිනාම මිල මුදල් අතින්ම ගන්නට පුළුවන් සල්ලි තියන්නට පුළුවන් බැංකුවට වැඩි තේ ආදායමක් ගන්න පුළුවන් භෝගයක් තමයි සාධිකා එතුමිය ඔබත් රටේ ලෝකයේ සීල දෙනාට මේක සබ්ස්ක්‍රයිබ් කරලා අපි සීනුව බෙඩ්ලයින් එක සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්න මේන් අපට පුළුවන් වැඩි වැඩියෙන් මෙම දේශීය සම්පත සොරකින්න